ආයුබෝවන් තිරුවන් සරණයි මුළු මහත් ලක්වැසි ලෝවැසි ඔබ සෑම සිර දිනාටම සදාචාර සම්පන්න ගුණගරුක යහපත් නිවැරදි සමාජයක් නිර්මාණය කිරීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් යුක්තව ශ්‍රී පාරමිතා පදනම මගින් ඔබ හමුවට ඉදිරිපත් කරන පාරමිතා දම්සභා මණ්ඩපයේ තවත් අධීරක් මෙලෙසින් ඔබ හමුවට ගෙනීමටයි අප මේ සූදානම් වෙන්නේ ශ්‍රී පාරමිතා පදනම අන්තර්ජාතික වශයෙන් සමාජයට ලෞකිකයට මහඟු මෙහෙවරක් සිදු කරන ආයතනයක්. ඒ වගේම සමාජ සත්කාරයන් ගණනාවක් සිදු කරන, ඒ වගේම මිනිසුන්ගේ දුක හඳුනාගෙන බුදුදහමින් ජීවිතයට කියන මේ කාරණාවන් ඒකරාශී කරගනිමින් ධර්මයේ තිබෙන ගැඹුරුතෙන් නිෂ්පර්ශය කරමින් මිනිස් ජීවිතයට බුදුදහමේ පහස ලබා දෙන්නට වෙරවේරිය දරන ආයතනයක් ඇටියෙ ශ්‍රී පාරමී පදනම සඳහන් කරන්න හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම විදේශී රටවල සේවය කරන ලාංකික ජනතාව නිරන්තරයෙන් මේක රාශී කරගනිමින් සමාජයට මෙහෙවරක් සිදු කරන්න උත්සාහ දරන ඒ සියලු දෙනාමත් බොහොමත්ම ගෞරවණීයව සිහිපත් කරමින් අද දවසේ ශ්‍රී පාරමී දම්සභා මණ්ඩපය ආරම්භ කිරීම සඳහායි අප මේ සූදානම් වෙන්නේ. අද දවසේ ශ්‍රී පාරමී දම්සභා මණ්ඩපය ආලෝකමත් කරවන්නට කොතෙකුත් රාජකාරියේ මැදිවන තපස් සමග සම්බන්ධන කඩුවිල තක්ෂිලා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද දිවුරුංගල විනීත අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පාද නමස්කාර පූර්වකව මේ මොහොතේදී දිගාශ්‍රී ප්‍රාර්ථනා කරමින් පිළිගනු ලබනවා අවසරය අපේ හාමුදුරුවනේ. අද දවසේදී දම්සභා මණ්ඩපය අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබට මට සමාජයට බෙහෙවින්ම වැදගත් වන කාරණාවක් පිළිබඳව ශ්‍රද්ධාව. අපි උදේ හවස නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන අපේ දේශමන්වල නිතර වැකින වචනයක් තමයි ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධාව පිළිබඳව මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ කියන එක පිළිබඳව සමහරක් විටක කෙනෙකුට නිසි අවබෝධයක් නොමැති වෙන්නට පුළුවන්. එනිසා අපේ හාමුදුරනේ තථාගත මුවින් වදහල මේ වචන ඔස්සේ මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා අර්ථවත් කරන්නේ. නැත්තම් අර්ථකථනය කරන්නේ කුමක්ද? අපි චුට්ටක් අපේ අහිංසක මිනිසුන්ගේ හදවත් වලට කියා දෙමු. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලු ලෝකවාසී හැම දෙනාටම. ඉන්දික මාත්මා ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මේ වෙලාවේ ගොඩනැගුවේ. සකල ලෝකවාසී මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් කාලය ගෙවන්නේ. ජීවිතේ යථාර්ථය හොයාගෙන මිනිස්සු මේ සසරේ විවිධ දේවල් කරනවා. තමන් කරන කියන දේවල් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න හැම වෙලාවෙම මිනිස්සු කැපවීම කරනවා, උත්සාහ දරනවා. එවන් සමාජයක මේ ශ්‍රද්ධාව කියන සංකල්පයත් බොහොමත්ම වැදගත් වටිනා සංකල්පයක්. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කරන හැම අවස්ථාවකදීම බෞද්ධ ජනතාවගේ විශේෂ අවධානයට යොමු වුණු අවස්ථාවක් හැටියට මේ ශ්‍රද්ධාව කියන අවස්ථාව පෙන්වලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන වචනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ බෙදපු අවස්ථා දෙක නිවැරදිව අවබෝධ කරගන්නට තරම් ශක්තියක් වර්තමාන සමාජය තුළ අපේ ව්‍යාප්ත වෙලා ඉන්න ලෝක බෞද්ධ ජනතාව තුළ බලාපොරොත්තු වුණු ශ්‍රද්ධාවක් ඇති කරගන්න තරම් මානසික ස්වරූපයක් වර්තමාන සමාජය තුළ ගොඩනැගිලා නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් තුළ ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් කරුණු කාරණා කිහිපයක් ඒ හදවත් තුළ එකතු වෙන්න ඕනි. විශේෂයෙන් උන්වහන්සේ ධර්මයේදී පෙන්නනවා ශ්‍රද්ධාවේ කොටස් දෙකක්, ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිවම ධර්මයෙන් පෙන්නලා දෙනවා ශ්‍රද්ධාවෙන් පුද්ගලයා කොහොමද කටයුතු කරන්න ඕනි කියලා. ඉතින් අපේ අභාග්‍යය තමයි වර්තමාන සමාජයේට ග්‍රහණය කරගන්න බැරි වුණ මේ ශ්‍රද්ධාවේ නිවැරදි මාවත. නිවැරදි මාවත හරියට වටහා ගත්තනම් මේ ආකාරවතී කියන්නේ මොකක්ද, අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත්තනම් මිනිස්සු තුළ මීට වඩා යහපත් දැහැමි සිතුවිලි ගොඩනැගෙන්න පුළුවන්. මිනිස්සු යම් අවබෝධයක් ඇති කරගන්නේ දෙයක් දැකලා, දෙයක් කරනව බලා ඉඳලා. ඒ කරන කියන දකින දේ තුළ
අවබෝධයක් ඇති කරගන්නේ තමා කිසිම ප්‍රයෝජනයක් නැති විදිය. බුදුරජාණන් වහන්සේ පෙන්නපු හැම දහම් කරුණකදීම පැහැදිලි කරනවා අපි යම් දෙයක් අපේ ජීවිතයට යහපත් විදිහට ලං කරගන්නවා නම් ඒ ලං කරගන්න දේ තුල හොඳ බවක් තියෙන්න ඕනේ. යහපත් බවක් තියෙන්න. ඒ යහපත් බව නිවැරදි බව නැත්තම් අපි ඒ ග්‍රහණය කරගන්න හොඳ දේ තුල ප්‍රයෝජනයක් නැති වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දොස් නගනවා. ඔබ වහන්සේ ලෝකයට පෙන්නනවා බොහොම නුවණසින් ප්‍රඥාවෙන් සැතපෙන්නේ අවදි වෙන්නේ මේ විදිහට බමුණ ඇවිල්ලා චෝදනා කරනවා. ඒ චෝදනාවේදී බුදුහාඳුර බලන මොකද මේ බමුණ ඇවිල්ලා චෝදනා කරන්නේ කියනවා ඔබ වහන්සේ සිහියෙන් නැගිටිනවා නම් අදව නැගිටලා තියෙන සිහියෙන් නෙවෙයි මන්දබුද්ධිකව ලෝකයට පෙන්වන්න එපා බොරුව බමුණ මෙහෙම කියාගෙන කියාගෙන යනකොට බුදුහාමුදුරු දිවසින් දැක්කා බමුණ අහන්න හදන ප්‍රශ්නේ මොකද්ද බමුණ අහන්නේ බුදුරජාණන් වහන්සේගේ සිවුර කන පිට පොරවගෙන හිටියයි බමුණ ඇවිල්ලා චෝදනා කරන්න සාමාන්‍යයෙන් අපි දෙයක් කරනකොට මනසින් කටයුතු කරනකොට අපි හැම වෙලාවෙම කල්පනා කරනවා අපි කරන දේ හොඳයිද කියලා. අපි හදිසියේ කලබල වෙලා අපි කන පිට ඇඳුමක් ඇඳගත්තම අපි හිතනවා අපේ ගමන් බිම අපේ වැඩ කටයුතු හැමදේම ගැටලුවකටපත් වෙනවා කියලා. ඉතින් බුදුරහාමුදුරෝ පෙන්නනවා බොහොමත්ම කරුණාවෙන් පැහැදිලි කරනවා බමුණ හොඳ දේවල් වල දෙපැත්තක් නැහැ. හොඳ දේවල් වල දෙපැත්තක් නැහැ. නරක දේවල් වල දෙපැත්තක් නැහැ. හොඳ දෙයක් කියව සිවුර කියන එක බමුණ අවබෝධ කරගත්තා සිවුර කියන්නේ හොඳ දෙයක්. එදා බුදුහාමුදුරන්ගේ වදන අහලා සද්ධාාවක් ඇති කරගත්තා ප්‍රඥාවේ. ආකාරවතී සද්ධාාවක් ඇති කරගත්තා. ඒ ආකාරවතී සද්ධාව ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම අනු. උන්වහන්සේ දා පැහැදිලි කළා සිවුර කියන්නේ වටිනා වස්ත්‍රයක්. චීවරය කියන්නේ. ඒ හොඳ දේ තුල කන පිටක් හොඳ පිටක් කියලා එකක් නැහැ. එහෙනම් අපි හැමෝම දැනගත යුතු දෙයක් තමයි හොඳ දේවල් වල දෙපැත්තක් නැහැ. සමහරු අහනවා මේ දේ කළාම හොඳයිද කියලා. සමහර අයට ඒක හොඳ වෙන්න පුළුවන්. සමහර අයට නරක වෙන්න පුළුවන්. හැබැයි හොඳ දෙයක් කරනවා නම් අපි පැහැදිලිවම ඒ කරන හොඳ දේ තුල හොඳ දේ මිසක් නරක දෙයක් නැහැ. අපි නරක දෙයක් කරනවා නම් නරක දේ තුල නරක මිස හොඳ දෙයක් ඒ ඇතුලේ නැහැ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ සද්ධාව කියන එක මහා ලොකු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. සද්ධාව ඒ තරම් අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච දහම් පදයක්. ලෝකවාසී බෞද්ධ ජනතාව විශේෂයෙන් ලාංකික ජනතාව අපේ ග්‍රාමීය ජනතාව සද්ධාව කියන වචනෙට ලොකු ලැබියාවක් තියෙනවා. ඒ වචනේ තුලම තියෙනවා සංවරකමක්, ලැබියාවක්, ලෙංගතුකමක්. මේ හැමදේම එකතු වෙලා තියෙන්නේ මේ වචනේ තුල. මේ වචනේ අර්ථයත් නිවැරදිව දැනගෙන සමාජය තුල යහපත් ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. සා ආකාරවතී කියන්නේ යමක් දැනගෙන අවබෝධයෙන් ඇති කරගන්න සද්ධාවට අපි කියනවා ආකාරවතී සද්ධාව. එතකොට අමූලික සද්ධාව කියන්නේ කිසිම දෙයක් පිළිබඳ අවබෝධයක් නැහැ. කරන්නම් ඔයාලේ ඔහේ කරන. තමන්ගේ ජීවිතයේ ක්‍රියාව පිළිබඳව කියන කරන හිතන දේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය නැති තැන අපි කරන දේවල් වල ප්‍රතිඵලයක් නැති වෙනවා. නිසා බුදුහාමුදුරුවෝ නිතරම පෙන්වුවේ අපි ආකාරවතී සද්ධාවෙන් වැඩ කරමු, ක්‍රියා කරමු. එතකොට අපිට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. පින්වතුනි, අපි මේ වෙලාවේ බෞද්ධ ජනතාවට අපි හැමෝටම විවෘතව මේ ආරාධනා කරන්නේ බොහොම ගෞරවයෙන්. මේ වචනේ බොහොම වටිනා වචනයක්. අපි උදේ හවස සද්ධාවෙන් වැඩ කරන පන්සලකට ගියාම බොහොම ගෞරවයෙන් අපි වැඩ කරන්නේ. ඉන්දික මහත්තයෝ, මට මේ සද්ධාව ගැන කියනකොට ලොකු දේවල් කියන්න හිතෙනවා. ලොකු වැඩසටහන් මේ සමාජයේ වෙනේවා ගැන මට අපිට හාමුදුරුවෝ හැටි හරි දුකයි. මොකද මේ හොඳ දෙයක් කරනකොට මිනිස්සු ඒ හොඳ දේ වැරදියට කරනකොට
ක්‍රියාව වැරදියට කරනවා මනසේ තියෙන හොඳ සිතුවිල්ල. එතකොට ක්‍රියාව වැරදි නම් මනසේ තියෙන සිතුවිල්ල ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ සද්ධාව හොඳට හිතන්න. විශේෂයෙන් සද්ධාව අපි ඇති කරගන්න ඕනි තෙරුවන් කෙරෙහි කියලා අපි කවුරුත් දන්න. මේ තෙරුවන් කියන එකවත් හරියට අපේ බොහෝ ජනතාව අවබෝධ කරගෙන නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයත් සංඝරත්නයත් හොඳට අවබෝධ කරගෙන සද්ධාවෙන් වැඩක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ජීවිතේ ගොඩාක් වටිනාම අවස්ථාව. බුදුහාමුදුරන්ට සද්ධාවක් ඇති කරගන්නේ කොහොමද වර්තමානයේ? ගොඩාක් මිනිස්සු හිතනවා බුදුහාමුදුරන්ගේ කෙරේ සද්ධාව ඇති කරගන්න නම් බුදු පිළිමේ ලස්සන පිළිමයක්, අලංකාර පිළිමයක් ඒ අවස්ථාවකට අපේ මිනිස්සු සද්ධාවල් ඇති කරගෙන ගිහිල්ලා ඒ අවස්ථාවට වැඳුම් පිදුම් කරනවා. එතකොට අපි බොල් පිළිමයක්, ගල් පිළිමයක්, ඒ වගේම අනවශ්‍ය විදිහට විකෘති වෙලා තියෙන පිළිමයක් ගාවට අපි යන්නේ නැහැ. එතකොට මිනිස්සු මේ සද්ධාවෙන් ගිහිල්ලා තින්නේ භෞතික වස්තුවක් හොයාගෙන විතරයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කරලා යෑමට උත්සාහ දරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මානසික ස්වභාවයම ගොඩ නැගිලා තියෙනවා සද්ධාවේ අගතිය එතනින් බිඳ වැටිලා තියෙනවා. මූලිකවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකතු වෙනකොට බුදුහාමුදුරු කවුද කියන සිතුවිල්ල මානසින් බොහෝමත්ම ගෞරවයෙන් සද්ධාව ඇති කරගෙන ඉටු කරගන්න. ඒ වගේම තමයි ධර්මරත්නය. ධර්මරත්නය කියලා කියන්නේ මිනිස්සුන්ට ඇත්තටම වර්තමානයේ වෙනකොට ධර්මයේ අවශ්‍ය වෙලා තියෙන්නේ කෙනෙක් මලාම විතරයි. මැරුණම විතරයි බණ ඕනේ වෙලා තියෙන්නේ. එතකම් මේ කෙරේ සද්ධාවක් නැහැ මිනිසුන්ට බහුතරයකට. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි අපේ බුදුහාමුදුරෝ කවදාවත් කොතනකවත් දේශනා කළ නැහැ කෙනෙක් මලාම විතරක් බණ ටිකක් කියවගන්න. බණ ටිකක් අහන්න. කොහෙවත් එහෙම සඳහන් කළා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන ධර්මයේ කියන්නේ හොඳ දෙයක්. මේ හොඳ දේ බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න අපි මහන්සි ගන්නට. එතන ඒ කරුණ අපි බොහොම ගෞරවයෙන් හිතන්න ඕනේ. අපි නැතුව අපේ පාංශකූලයකට පමණක් හාමුදුර 50-60ක් වඩම්මගෙන අපි ඒක ලොකුවට ගෞරවයෙන් කළා කියලා අපි හිතනවා. ඒ හිතීම තුළ කිසිදු සද්ධාවක් ඒ තුළ ගොඩ නැගිලා නැහැ. එතකොට බුදුහාමුදුරු පැහැදිලිව පෙන්නනවා සෝවාක්කාතෝ ගාථාවේ ඕනි තරම් තියෙන දහම් ගුණ. මේක දහම් ගුණයක් සිහිපත් කරගෙන මනාව අපි ජීවත් වෙන්න උත්සාහ දරනවා නම් ඒ උත්සාහය තමයි අපේ ජීවිතයේ සද්ධාව කියන්නේ. ඊළඟ කාරණාව තමයි සංඝරත්නය. සංඝරත්නයටත් අපි ලොකු සද්ධාවක් ඇති කරගන්න. සංඝ කියලා කියන්නේ බොහොම ගෞරවයෙන් අපි ඇති කරගන්න අවස්ථාව. ඉතින් ඒ සංඝ කියන එකටත් අපි බොහොම ගෞරවයෙන් සද්ධාව ඇති කරගෙන තියාගන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් අපි වර්තමානයේ ගැටෙන්නේ නිතරම මහා සංඝරත්නයත් එක්ක. ඒතකොට සද්ධාව සංඝරත්නය කෙරේ ඔය සුපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත මහා සංඝරුවනට අපේ සද්ධාව ඇති කරගන්න අපි මහන්සි ගන්නට ඕනි. හොඳයි. විශේෂයෙන්ම ශ්‍රී පාරමිතා පදනම මෙවන් වූ දහම් සාකච්ඡාවන් දම්සභා මණ්ඩපයන් ඔබ හමුවට නිරන්තරයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ගෙන එන්නේ මේ ධර්මයේ තිබෙන වටිනාකම සහ ශ්‍රේෂ්ඨත්වය, ප්‍රෞඩත්වය සහ අභිමානය තවදුරටත් සමාජගත කරවීමේ අභිප්‍රායන් සහ බලාපොරොත්තුෙන් යුක්තව. ශ්‍රී පාරමිතා පදනම නිරන්තරයෙන්ම සමස්ත සමාජයටම බෙහෙවින් ආදරය කරන, ගෞරවය කරන, ඒ වගේ මිනිසුන්ගේ දුක හඳුනන පදනමක්. ඒ නිසා තමයි ලාභ අපේක්ෂාවන්ගෙන් තොරව මෙවන් වූ කටයුතු නිරන්තරයෙන් සිදු කරන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන මේ ශ්‍රද්ධා කියන කාරණා පිළිබඳව මම හිතන මනා විවරණයක් සහ කරුණු කාරණාවන් ගණනාවක් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන්නට විතර විශේෂයෙන් උන්වහන්සේ ඉතාමත්ව සරලව ඔබට තේරෙන ආකාරයට මේ ශ්‍රද්ධාවේ ප්‍රභේදයන් දෙක පිළිබඳව මනා විස්තරයක් ලබා දුන්නා. ආකාරවතී ශ්‍රද්ධාව සහ මූලික ශ්‍රද්ධා කියන මේ කරුණු දෙක අරගත්තට පස්සේ අපේ සමාජය තුළ ජීවත් වෙන බොහෝ අයගේ බොහෝ කරුණු ස්පර්ශය කරන්නට මේ කාරණාව බෙහෙවින්ම හේතු වෙනවා. අපි හඳුනන්නේ අවසාන වශයෙන් පැහැදිලි කරන්න මේ ශ්‍රද්ධාවේ ප්‍රභේදයන් හඳුනාගෙන යම් කෙනෙකුට යම් අයෙකුට මේ සසර කතරෙන් එතරවන්ට අවශ්‍ය කරන මේ කුසල් දහම් රැස් කරගෙන ජීවිතේ අපි ආධ්‍යාත්මික සුවය සදා ගන්නට මොන වගේ වැඩපිළිවෙලක් අපි දියත් කළ යුතුද කියන කාරණාව ඉතාමත් කෙටියෙන් අපිට පැහැදිලි කරන්න අවසාන මොහොතේදී. ඉන්දික මහත්තයෝ, සද්ධාව කියන එක අපි පැහැදිලි කළා බොහොම ගෞරවයෙන් කළ යුතු දෙයක් කියලා. අපේ පින්වතුන්ටත් අපි බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවෙත් ආරාධනා කරනවා, පැහැදිලි කරලා දෙනවා.
සද්ධාවෙන් අපේ ජීවිතය ජය ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ එතර වෙනකොට බොහොම ගෞරවයෙන් මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්ට යෙදුණා. අපි සද්ධාවෙන් යුක්තව ජීවිතයක් ගෙවනකොට සසරේ සියලු දේවල් අපි ඒ පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. විශේෂයෙන් සද්ධාව කියලා අපේ සමාජයේ මිනිස්සු වැරදියට වටහා ගන්නේ නැතුව නිවැරදිව වටහාගෙන සමාජය තුල හැසිරෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. මට එක කරුණක් විතරක් මම නිදසුණක් වශයෙන් ඉක්මනට කියනවා. ඒ තමයි මම දවසක් මට වෙච්ච දෙයක් මේ සද්ධාව නිසා. විශ්වවිද්‍යාලේ ඉඳන් මම දවසක් එනකොට පොය දවසකට පවුවදා. එනකොට අම්මලා දෙන්නෙක් බස් එකේ එනවා. මාත් බස් එකේ වාඩි වෙලා එන ගම අම්මලා දෙන්නෙක් මල් ළඟට ඇවිල්ලා හාමුදුරුවනි නැගිටින්න කියලා මට කිව්වා. මම ඒක පාරම බැලුවා මොකද්ද මේ? බලනකොට මේ අම්මලා දෙන්නා වංගාවට ඇවිල්ලා හාමුදුරුවනි නැගිටින්න චුට්ටක් කිව්වා. මම බැලුවා මොකද කියලා. බැරිම තැන මං ඒ අම්මලා දෙන්නාගේ කීමනට අහලා මං නැගිට්ටා. මේ අම්මා උතුරු සළුව ගලවලා බස් එකේ ආසනයට එළුවා. මට දැන් වැඩ ඉන්න කිව්වා. මම බස් එකේ එන ගමන් දැන් මේ ක්‍රියාවට මූණ පාලා බස් එකේ ඉඳන් එනවා. මගදී එනකොට මං කල්පනා කරනවා දැන් මේ අම්මලා දෙන්න මට කලින් බහීද මට පසුව බහීද? මොකද මේ සුදුරෙදි කෑල්ලට මොකද කරන්නේ කියලා. වෙලාවට කියන්නේ ඒ අම්මලා දෙන්න මට කලින් බැස්සා. දැන් මේ සුදු වස්ත්‍රේ පිරුවටේ වශයෙන් එළලා මං බස් රථේ එනවා. මං බහින්න ඕනි තැනින් බහිනකොට මම මොකද කළේ? මේ සුදුරෙදි අරන් බහින්න බැරි නිසා මං තීරණයක් ගත්තා, මේක දාලා බහිනවා. බහිනකොට මිනිස්සු කෑ ගහනවා හාමුදුරනේ රෙද්ද රෙද්ද කියලා. මං සුදු රෙද්දත් අරගෙන මං බැහැලා. මට මෙතනදී කියන්න ඕනි ඒ අම්මලා දෙන්නගේ හදවත ඇති වෙච්ච සද්ධාවයි. සද්ධාව මිනිසුන්ට ඕනි ඕනි තැනදී ඉස්මතු වෙනවා. හැබැයි ඉස්මතු වෙන හැම අවස්ථාවකදීම ක්‍රියාත්මක කරන්න ගියොත් අපිට ඒකේ ලොකු ගැටලුවක් ඇති වෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. සද්ධාව සෙනිකව ඇති වෙන දෙයක්. ඒ ඇති වෙන සද්ධාව බොහොම මම මුලින් කිව්වා විදියට ආකාරවතී සද්ධාව ක්‍රමයට අනුගමනය කළොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. ඒක බොහොම ගෞරවයෙන් අපි කළ යුතු දෙයක්. ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන හැම දහම් කරුණක් තුළම ආවට ගියාට අපිට ඉගෙන ගන්න බෑ, අධ්‍යයනය කරන්න බෑ. සද්ධාවත් ඒ වගේම තමයි. සද්ධාව ඒ වගේ විදිහටම ජීවිතයට එකතු කරගන්න අපි මහන්සි ගමු. එහෙම වුණොත් අපිට යහපත් නිවැරදි සමාජයක් ගොඩනගන්න පුළුවන්, සත්පුරුෂයෝ ටිකක් වශයෙන් ගොඩනැගෙන්න පුළුවන්. සද්ධාව තමයි අපේ ජීවිතේ. ඒ බැඳියාව ලෙන්ගතුකම අපේ ජීවිතයට එකතු කරගන්න. අපිට මේ සංසාර ගමනෙන් සසර කෙලවර කරගන්න පුළුවන්, මේ ගෝර සංසාරයෙන් එතර වෙලා යන්න පුළුවන් එක අවස්ථාවක් තමයි සද්ධාව කියලා කියන්නේ. එනම් සද්ධාවෙන් ජීවිතය එකතු කරගෙන යහපත්ව ජීවත් වෙන්නට අපි අදිෂ්ඨාන කරගන්නට අපි මේ වෙලාවේදී පාරමිතා වැඩසටහන යටතේ අපි ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට යහපතක් වෙන්නට. ශ්‍රී පාරමිතා දම්සභා මණ්ඩපය තුළින් අපි නිරන්තරයෙන්ම මේ වෙන කාරණාවන් කතා බහ කරන්නේ සමාජයට තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ මේ දර්ශනය තවදුරටත් ගෙන යාමේ අපේක්ෂාවෙන් යුක්තව. එහෙමනම් ශ්‍රී ලාංකීය ජනතාවට ඒකරාශී වෙමින් අන්තර්ජාතික මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ මේ සිදු කරන මෙහෙවර අපි හැම කෙනෙක්ම ගීමට ලක් කරන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් කමක් තිබෙනවා ඔබට මේ ශ්‍රී පාරමිතා පදනම මගින් ලබා දෙන වැඩසටහන ආරම්භීමේ හැකියාව පවතින අන්තර්ජාලය ඔස්සේ www.sriparamitha.com කියන වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් පසුගිය වැඩසටහන ගණනාවක් ආරම්භීමේ හැකියාව පවතිනවා. එහෙමනම් අද දවසේදී අප ශ්‍රී පාරමිතා දම්සභා මණ්ඩපයේ මෙලෙසින් නිමාවටපත් කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අද වැඩසටහනට සම්බන්ධ වුණු ගෞරවනීය විනීත අපේ හාමුදුරන් වහන්සේට චිරජීවනය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරන උන්වහන්සේට තවදුරටත් ශාසනික, ආගමික, ජාතික මෙහෙවරයන් සිදු කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවාගේ ප්‍රාර්ථනය කරන. ඒ වගේම ශ්‍රී පාරමිතා පදනම තවදුරටත් මෙවැනි ආගමික, ශාසනික, ජාතික මෙහෙවරයන් සිදු කරන්න ආයතනය සීලම නිලධාරීන්ට, ඒ වගේම සමාජික සමාජිකාවන්ට මේ සඳහා අනුග්‍රහය දක්වන අතහිත දෙන සීලම දෙනාට නිදුක් භාවය, නිරෝගී භාවය, චිරජීවනය, දීර්ඝව සම්පත්තිය ලැබේවා. උන් කරන රැකී රක්ෂා ව්‍යාපාර ආදී කටයුතු දිනු කරගෙන නිර්මල දහම සමාජගත කරන්නට උන්ටද ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.